දකුණු ඉන්දියාවේ ඉඳන් ලංකාවට ආපු සිනමාකරුවන් අතරින් බොහෝ දෙනෙක්ගෙන් යහපතට වඩා අයහපතක් වුණා කියලා තමයි ජවිලාල් විලේගොඩ වැනි අපේ හිටපු සිනමා විචාරකයන් දක්වන මතය. කොමුණත් ඔහුත් කියනවා එල්.එස්. රාමචන්ද්‍රන් කියන සිනමාකරුවන්ගෙන් තමයි ඒ අතින් අඩුම හානිය සිද්ධ වුණේ කියලා. මොකද ඔහු තමයි කුරුළු බැද්දත් සිකුරුතරු වගේ චිත්‍රපට නිර්මාණය කළේ. මధుර ජීවිතය කොයි වගේ? මధుර ජීවිතය කියවලා තියෙනවා. मधुर जीवित के पोत मधुर जीवित हेवत् नली सह कमल अपूर्ण नाव कथा मंगितने मुद्रणे नह काटार आगण पुराण हरी वाटिनो एटीजी चिन्नदास रचना करपु मधुर जीवित हेवत् नली सह कमल अपे सिनेमा इतिहास ये विलातिना चित्रपट आख्याति बट मे नामावलिया स्वयं परीक्षात उड़न पहाट पहाल मधुर जीवित हेवत् नली सह कमल के चित्रपट हम न මොකද මේ චිත්‍රපටය ආවේ සොඳුරු යුවල කියලා. සොඳුරු යුවල චිත්‍රපටයට පාදක වෙන්නේ රණතුංග කියලා වතු හිමියෙක්. කොහො මේ යනවා ඔහුගේ ඥාති සහෝදරයෙක් වෙච්ච ලැම්බට් නවරත්නට වත්ත පවරලා. මොකද රණතුංගගේ එකම පුතා ඒ වෙන විට ඉන්නේ එංගලන්තයේ අධ්‍යාපනය හදාරමින්. රණතුංගගේ එකම පුතාගේ නම ස්ටැන්ලි. කොමඩත් ලැම්බට් නවරත්නගේ භාර්යාව සේහත් දියණිය නැලි. නැලි ඉගෙන ගන්නේ කොළඹ. එයාට එන හොඳ එහෙලියක් කමලක් කියලා. ඉතින් කමලට තාත්තා නැහැ. කමලගේ බාරකාරයා ඇගේ එකම සහෝදරයා චාල්ස්. චාල්ස් මේ වත්තේ ස්වර්ණගිරි වත්තේ ලිපිකා රස්සාවක් කරනවා. මේ අතර වාරේ චාල්ස් නැලිත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයකුත් තියාගන්නවා. අර එංගලන්තයට ගිහලා බැරිස්ටර් විභාගය ඉගෙනගත්තු ස්ටැන්ලි ලංකාවට එනකොට නැවේදී එක මිනිහෙක් මේ මනුස්සයා මූදට දානවා. මේ පුද්ගලයා ස්ටැන්ලි හැටියට වත්තට ඇවිල්ලා නැලිත් එක්ක විවාහ විවිස ගන්න. හැබැයි නැලිගේ විරෝධතාවය මැද්දේ මේ අතර වාරේ අර මූදට වැඩිච්ච ස්ටැන්ලිව ප්‍රංශනමකින් බේරාගෙන ඔහුත් එනවා. ඔහු ඇවිල්ලා විවාහ වෙච්ච දවසේ මෙතන දෙනවා. මෙන්න මේක තමයි ඒ.ටී.පී. ජිනදාස ලියපු මధుර ජීවිතේ හෙවත් නැලි සහ කමලා කෘතියේ කතාන්දරය. මේ කතාව තමයි යම් යම් වෙනස් කරලා තමයි මේ සිනමා කෘතිය හැදෙන්නේ සොඳුරු යුවල කියලා. සොඳුරු අධ්‍යක්ෂණය කළේ එල්.එස්. රාමචන්ද්‍රන්. රාමචන්ද්‍රන්ගේ බොහෝ චිත්‍රපට නිෂ්පාදනයට එකතු වෙච්ච එස්.එස්. සෝමරත්න තමයි එහි නිෂ්පාදකවරයා. හෙළදිව ෆිල්ම් ආර්ට්ස් කියන සමාගමේ නිෂ්පාදකවරයා. ඩිංගිරි මණිකා චිත්‍රපටයේ සිට ඔහු තනුව නිෂ්පාදනය කළ හැම චිත්‍රපටයක්ම ආරම්භ වන්නේ පෙරදිග මුතු වැටයයි කියන ගීතය ගායනා කරමින්. මේ ගීතය සමග මේ නිසා මේ කාලේ එක විහිළුවකුත් තිබුණා. චිත්‍රපටය නරඹන්නට යන කෙනෙක් ඉස්සල්ලාම මේ පෙරදිග මුතු වැටය ගීතය යනකොට ආ මම මේ චිත්‍රපටය බලලා තියෙනවා කියලා සිනමා හලෙන් නැගිටිනවායි කියලා. මොකද හැමදාම චිත්‍රපටය ආරම්භ වන්නේ මේ පෙරදිග මුතු වැටයයි කියන ගීතය නිසා. කොමුණත් ඒක රසයට ගොතපු කතන්දරයක්. සංස්කරණය කළෙත් එල්.එස්. රාමචන්ද්‍රන්. ඒ.ටී.පී. ජිනදාසගේ නවකතාව ඇසුරෙන් දෙබස් තිර රචන ලිව්වේ කරුණාරත්න අබේසේකර. කැමරා අධ්‍යක්ෂණය කළේ ලීනිද කොස්තා. සංගීත අධ්‍යක්ෂණය කළේ එම්.කේ. රොක්සාන්. චිත්‍රපටයේ ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර. මේ චිත්‍රපටයේ සඳහා රොක්සාන් නිර්මාණ කළ ගීත සියල්ලමගේ ස්වතන්ත්‍ර ගීත. එහි ආ සොඳුරු ජීවන නීලාකාශයේ මල්ලිකා කහවිට, ආසේ නිදහසේ සූර්යානගේ ජී.එස්.බී.රාණි පෙරේරා මල්ලිකා කහවිට සහ මොහිදින් බෙග් විසින් ගායනා කරනු ලැබුවා. උපත විපත දෙක ජී.එස්.බී.රාණි පෙරේරාගේ ගායනය කංකං බූරු මොහිදින් බෙග් සහ පිරිස සුපෙම් සිනාමවන ජී.එස්.බී.රාණි පෙරේරා තමයි ගායනා කළේ. චිත්‍රපටයේ ගීත පටිගත කළේ හැඳල විජයා චිත්‍රාගාරයේදී. සොඳුරු චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවේ ස්ටැන්ලි පෙරේරා, जेनी विनिफ्रीड, अनुला करुणातिलक, गली गुणवर्धन, रूबी दमेल, नैन्सी डायस, हर्बर्ट अमर विक्रम, ऑलिवर पेरेरा, सोमा महावेल, रमिल्सन विक्रमसिंह, सिरनंद मीगम, ऑलिवर द सिल्वा, रॉबर्ट मुनिंदास, श्रीनाथ बसनायक. सौंदर्य वाले रामचंद्रन के शिशु चित्रपट समग्र ससंदी इहल चित्रपट अख्याद सलकान्य नमूने हैं.